උනේ ඒ ඇති වෙච්ච තත්ත්වය අවසානෙ මොකද උනේ? අවසානෙ මොකද උනේ? මගේ අත්තේ කියන්න මම කියන්නේ අදත් මම ගෙදර ගියාම මගේ අම්මා හදනවා ඇයි කියලා වුණ මට තියෙච්ච පුතාව දැක්කනවා කියලා. ඒ නිසා ඒ යුද්ධය මේ අම්මලාට තාත්තලාට බිරිඳවරුන්ට දරුවන්ට ඉතිරිගෙන කඳුල පමණයි. ඒ නිසා මේ වගේ අවසානේ ලියවිලා තියෙන මේ විදියට. ඒ නිසා මේවට විරුද්ධව අරගෙන නගරන එක මනුස්සත්වය වෙනුවෙන් කරන අරගල. ඒ නිසා ඒ අරගලයත් එක්ක එක තියෙන අභියන්නේ මේවා කියනකොට මේවා කියනකොට මේවට එකතු වෙන්න බෑ පිළිගල මිනිස්සුන. එවගේම මේවා කිව්වාද තමයිගේ හිත්‍රදේ කියලා මේවා නොකිය ඉන්න අපිටර හේතුව මේක මනුස්සත්වය පිළිබඳ ප්‍රශ්නයක්. එනිදා ඉතිහාසයෙන් ඉගෙන ගන්න අද වෙන දේ ඉගෙන ගන්න ඒ පාඩම් තුළින් මේ මජල සංස්කෘතිය දේශපාලනය වෙනස් කරන්න මැදිහත්වෙමු. බෙදීම නැති වෙන තාක්කල් මේ හැරේ අපිට මේ මහ පොළවේ කරන්න වෙනවා. එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. එනිසා අපි ඉල්ලා සිටිනවා එදා 80 ගණන් වල ඇතිවුණු ජාතිවාදයේ හිමි පුළුණු තමිල් සමාජයේ ක්‍රේම කරපු සහෝදරයන්ට ඉතුරු කර ඉතුරු වෙන බෙදීම දිච්ච තමන්ගේ පෙන්නතාව. එවැගේම අම්මලාට ඉතුරු වුණේ තමන්ගේ මරිච්ච පුතාව. සිංහල සමාජයේ ඒ කතාව එහෙමයි. එදා කීවේ වුණා එක ක්‍රේමයන්තයක් තමන්ගේ ඇති මරිල ඇදලා ඉන්න පෙම්මතාගේ පෙම්මතාව ගැන ලියවෙච්ච ගීතයක් තියෙනවා. ඒ ගීත සමාන් වෙනවා මහා පොළොවට මිස මිනිස් කමට පෙම් නොමදින රටක. ඉතින් ආය නැගිටින් නේපා අපි නැගිටලා කොහෙද යන්න කියලා එදා සංගමනීලට ප්‍රශ්න කරන්න වුණා. මේ ජාතිවාදයේ උඩු දියුවොත් පාතිමාලට මේ ප්‍රශ්නය මෝනතර වහන්සේ කාලයාතක නෙවෙයි. එවගේම අපි කියන්න කැමති මේ කොටුදුවද්දී කරුණාවතීලට කරුණාදාසලාගෙන් මේ ප්‍රශ්නය අහන්න වෙනවා. ඒ නිසා අපි අන්තවාදීන්ට කියනවා ජාතිවාදීන්ට කියනවා මේ උබලට ඕන මිනී නම් අපිට මිනී එපා, උබලට ඕන රේන අපිට එන්නේ එපා. අපි ඉන්නේ මනුස්සත්වයේ පිළිගැනීමක්. මිනිස්සුන්ට ආදරය කරන සමාජය, මිනිස්සුන්ට ප්‍රේම කරන සමාජය. ඉතින් ඒ නිසා ඒ සමාජය වෙනුවෙන් අපි හරි කරන එක තියෙනු උන් කියන්නේ නිවැරදි හංග මරන්න නම් අපි කියනවා ඒ පෙළේ උත්තරේ ස්වර්ගයට යන්න ඕන කරන්නේ නේන මිනිවරුන්න. අපි කියනවා ඒ පෙළේ අපිට ඕන පෞගේ දවසක කවිය කියල තිබුණු නිසදසකින් මම මේ කියන කරන්න ඕන කියලා තිබුණා. අපි කියන ඒ කවිය තුළ අපි හිතන සමාජයේ තියෙන ඕන කියලා තිබුණා. මල්ලාදරේ පාතුනා කියලා ඒක තිබුණා. එයාලට නිවෙලට එයාලට නිවෙලට ස්වර්ගයට යන්න කියලා ආදරේ තුළින් නරගෙන අපි අපායට යම් පාතුනා කියලා. ඒ නිසා අපි හිතනවා ආදරේ දිනු සමාජයක් වෙනුවෙන් අපි එක තොරතුරු ඒ වෙන අරගෙන හලෙද හමුවරව ජය වේවා. ඊළඟට දැනුම වශයෙන් ඔබ ආමන්ත්‍රණය කිරීමට නාසුත් සහෝදරයාට ගැටි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. இந்த தமிழ் பேச்சினை கேட்கும் தூரத்தில் உள்ள எங்களது தாய் தந்தையரே, அண்ணாமாரே, அக்காமாரே, தம்பி தங்கைகளே, இப்படி நாங்கள் உழைப்பதிலும் இந்த போராட்டத்தின் ஒரு அழகான செய்தியை நாங்கள் பொதித்தே விழித்திருக்கிறோம். இந்த விழிப்பில் நாங்கள் சிங்களவர்களை மட்டும் அழைக்கவில்லை, எங்களது சகோதரர்களாக தமிழ் சகோதரர்களை மட்டும் அழைக்கவில்லை, எங்களுடைய தாய் தந்தையர்களாக தம்பி தந்தைகளாக முஸ்லிம் என்கின்ற அந்த இனத்தை சேர்ந்து அந்த இஸ்லாமிய மதத்தை பின்பற்றுகின்ற மக்களையும் அழைக்கவில்லை. எங்களுக்கு அனைவரும் தாய் தந்தையர் தான், அனைவரும் சகோதர சகோதரிகள் தான் என்ற செய்திதான் எங்களுடைய விழிப்பிலும் அடங்கி இருக்கிறது. எனவே சகோதர சகோதரிகளே, தாய் தந்தையரே, இன்று ஏற்பட்டிருக்கின்ற பிரச்சனை
இலங்கை என்கின்ற நாடு இன்று சர்வதேசத்தின் முன்னிலையில் இப்படி ஒரு அவமானப்பட்ட நிலையில் எனது நாட்டினுடைய பெயரையே ஒரு இழி நிலைக்கு கொண்டு சென்றிருக்கின்ற ஒரு சம்பவத்தின் பின்னணியில் தான் இன்று நாங்கள் எல்லாம் இன்னும் கொட்டைய புயல்கள் நிலையத்துக்கு முன்னால் கூடியிருக்கிறோம். இந்த சம்பவத்தின் தொடர்ச்சி இன்று நேற்று அல்ல, இந்த நாட்டிலும் உலகிலும் தங்களுடைய அதிகாரத்தை தக்க வைக்க வேண்டும் என்பதற்காக எங்களை பிரித்தாடுகின்ற கொள்கையுடன் அவர்கள் நடைமுறையில் வைத்திருக்கிறார்கள். 2010 முன்னதாக இந்த நாட்டில் மக்களின் பெரும்பான்மையானவர்களை ஒன்றிணைப்பதற்கு அவர்கள் இனம் காட்டிய பொது எதிரிதான் தமிழர்கள் என்ற வர்க்கத்தினை சேர்ந்தவர்கள். அவர்களுடன் பிரச்சனையும் உண்டு. 1983 அந்த பக்கம் தமிழர் பக்கம் இருந்து வந்த அந்த தீவிரவாத கொள்கைக்கு அவர்கள் வழியாகி சிங்கள மக்களுக்கு பதிலடி கொடுக்கும் முகமாக 1983 சிறு குழந்தைகள் என்று பார்க்காமல், வயது உரிமைகள் என்று பார்க்காமல், எல்லோரும் மனிதர்கள் என்பதை கவனிக்காமல் இலங்கை நாடு முழுவதும் சக்தி எரிந்த இணையாத தீ அன்றோடு முடிவடைந்ததா? இல்லை. 1983 முன்னிலிருந்து அதன் பின்பு 2009 வரை அந்த தீயை அணைக்க முடியவில்லை. அப்படி எரிந்த தீயில் நாசமானது சிங்கள மக்களும் தமிழ் மக்களும் முஸ்லிம் மக்களும் என்று பேரை பார்த்து நாங்கள் அந்த குழந்தைகளை இல்லையிலே இறந்தது அனைத்தும் மனிதர்கள். அதன் பின்பு இந்த நாட்டில் 3 பெரும்பான்மையான மக்களை ஒன்றிணைப்பதற்கு அவர்களுக்கு இன்னொரு ஆய்வை பெறினார்கள், இன்னொரு பிரிவினை முறை பெறினார்கள். அந்த பிரிவினை முறைதான் இன்று அடுத்த சிறுபான்மையான முஸ்லிம்களை அவர்கள் இந்த நாட்டை தங்கள் வசப்படுத்துவதற்காக சதி வலையிலே சதி வலை பீண்டிக் கொண்டிருக்கிறார்கள் என்கின்ற அச்சத்தினை சிங்கள மக்கள் மத்தியில் விதைத்தார்கள். அந்த திதை இன்று இவ்வளவு காடாக மாறி தீ வைக்க ஆரம்பித்து மனிதத்தை கொஞ்சம் கொஞ்சம் கொஞ்சமாக தீ வைத்து அழித்து நிற்கின்றது. எனவே மக்களே புரிந்து கொள்ளுங்கள், நமது கவனத்தை திருப்புவதற்காக நமக்குள்ள உண்மையான பிரச்சனை மறைப்பதற்காக இவர்கள் எடுத்து வருகின்ற இந்த பிரிவினைவாத கொள்கை இந்த அரசியல்வாதிகளுக்கு நாங்கள் அடிபணியால் உண்மையான பிரச்சனையின் பின்னால் நாங்கள் ஒன்று சேர வேண்டும். இந்த மாணவர் அமைப்பு எவ்வளவு பெரிய போராட்டங்களை நடத்தியது? சிங்களர்களுக்கு தனியென்று போராட்டம் நடத்தியதா? தமிழர்களுக்கு தனியென்று போராட்டம் நடத்தியதா? முஸ்லிம் மக்களுக்கு தனியென்று போராட்டம் நடத்தியதா? இல்லை. இலங்கையில் உள்ள அனைத்து மக்களுக்கும் கல்வியும் சுகாதாரமும் இலவசமாக கிடைக்க வேண்டும் என்றுதான் போராட்டம் நடத்தியது. எந்த தங்களை சிங்களவர்கள் என்று சிங்கள இனத்தை பாதுகாக்க வேண்டவர்கள் என்று அழைக்கின்ற எந்த இந்த இனவாதி எங்களோடு கைகோர்த்தார்? தமிழர்களை பாதுகாக்க நினைக்கின்ற எந்த அந்த தீவிரவாதி அந்த இனவாதி எங்களோடு கைகோர்த்தார்? எந்த முஸ்லிம் நாங்கள் என்று தம்மத்தம் அடித்துக் கொண்டு இருக்கின்ற எந்த இனவாதி எங்களோடு கைகோர்த்தார்? அனைவருக்கும் ஒரு பொது எழுதிகள், அனைவரும் அரசியல்வாதி. இந்த அரசியல்வாதிகளுக்கு தேவை தங்களுடைய அதிகாரத்தை தக்க வைக்க வேண்டும் என்பதை ஒழிய மக்களுடைய உண்மையான பிரச்சனைக்கு அவர்கள் மூன்றெடுக்கவில்லை. எனவே மக்களே புரிந்து கொள்ளுங்கள், இதன் மூலமாக நாட்டில் எவ்வளவு பிரச்சனை இருந்தது. அர்ஜுன மகேந்திரனை கொண்டவர்களாக தம்பட்டம் அடித்த வேளையில் அந்த ஜனாதிபதிக்கு அதனை இன்று மக்கள் மத்தியில் மறக்கடிக்க செய்வதற்கு எடுத்துக்கண்டு அந்த ஆயுதம் தான் இந்த இனவாதத்தை. மத்திய வங்கி பிரைமரி வழக்கில் பக்கம் இருந்த மக்களை திசைப்படுத்தி வந்த அந்த ஆயுதம் தான் இந்த இனவாதத்தை. மக்களுடைய வாழ்க்கை செலவு பிரச்சனைகளை எடுத்து அதன் மூலமாக மக்கள் கிளர்ந்தறிந்து விடுவார்கள் என்ற பயத்தில் அதனை கீழே கொண்டு செல்வதற்கு தடுத்து வந்ததுதான் இந்த இனவாதத்தை. எனவே அத்தோடு விவசாயிகளுடைய பிரச்சனை என்று சொல்ல வந்த அந்த விவசாயிகளுக்கு தமிழ்த்தோடமையில் வைத்து இந்த பாதுகாப்பு படைப்பிரிவினர் எவ்வளவு அழகாக அவர்கள் அடித்து விரட்டினார்கள். சரி, நீங்கள் தங்களுடைய கடமையைத்தான் செய்தீர்கள் வைத்துக் கொண்டால் இன்று அரசாங்கத்தில் உள்ள அமைச்சர்மார்களே இன்று தொலைக்காட்சிகளுக்கு வந்து
இந்த இனவாதத்தை அரங்கேறி இருக்க என்று கூறுகின்ற பொழுது இதில் அரசினுடைய அனுசரணையும் இருந்திருக்க தீரும் என்ற சந்தேகம் வலுக்கின்றது அல்லவா? எனவே மக்களே, உண்மையை புரிந்து கொள்ளுங்கள். சிங்களவர் நாங்கள் மேலானவர், தமிழர்கள் நாங்கள் மேலானவர், முஸ்லீம்கள் நாங்கள் மேலானவர் என்று பொய்யான விடயங்களை சொல்லாமல் இன்றைய நாங்கள் எல்லாம் ஒன்றாக இருக்கிறோம். காலையில் எழும்பினால் எங்களுக்கு இருக்கிற பிரச்சனை என்று மூன்று வேலை உணவை நான் எப்படி சாப்பாடு எப்படி நான் சாப்பிடுவது, என்னுடைய பிள்ளைக்கு எப்படி நான் கல்வியை எடுத்துக் கொடுப்பது, என்ன என்னுடைய இன்னொரு பிரச்சனைகளுக்கு என்ன தீர்வு என்பதுதான் ஒவ்வொரு காலையிலும் எழுகின்ற இலங்கை குட்டிமகனுடைய பிரச்சனையாக இருக்கிறதே ஒழிய இனம் சார்ந்த பிரச்சனைகளும் இல்லை. எனவே எங்களை மீண்டும் பிரித்தார் வைக்க முடிகிறார்கள். நாங்கள் எல்லாம் என்று ஒன்று கோடி இருக்கிறோம். ஆனால் இந்த இனவாத தீயை இப்பொழுதே நாங்கள் அணைக்காமல் விட்டால் அது ஒரு நாள் என்னையும் உங்களையும் எங்கள் பிள்ளைகளையும் உங்கள் பிள்ளைகளையும் பிரித்து, இனம் பார்த்து பிரித்து, மதம் பார்த்து பிரித்து, கடைசியில் அனைத்திலுமே மனிதம் என்கின்ற விடயமே அழிந்தொழியுமே ஒழிய எங்களுக்கு வேறு எந்த விதமான பலனும் கிடைக்கப் போவதில்லை. எனவே மக்களே, நாங்கள் இனபேதம் மறந்து, மதபேதம் மறந்து, ஜாதி பேதம் மறந்து, பிரதேச பேதம் மறந்து ஒன்றிணைவோம், 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 போராடுவோம், போராடுவோம். மக்களுடைய உண்மையான பிரச்சனைக்காக நாங்கள் தொடர்ந்தும் போராடுவோம் என்ற செய்தியை கூறி வாய்ப்புக்கு நன்றி அளித்து விட வருகின்றனர். அதுதான் நான்கு சிஷ்யாதாரத நாயகத்தோடும் நாயகத்தே காரதாரோஸ்துகரண அந்த விஸ்வவித்யாலய சிஷ்ய பதினான்களே கலையங்களே லைரி வீரசேகர் சகோதராக பத்து சகோதரத்து ஆராதனா கருதுகிறார் உபவா மன்ற நிகழ்ச்சியாக சுவாமி மகேசர் அதை
ලේහලන්න නැති බිමක හුස්ම ගන්න අපිට ඉඩ දීපල්ල කියලා මෙරටේ පාලකයන්ට කියලා යන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. අයි මෙච්චර දේවල් වෙද්දී පාලකයන්ට මේක කියන්න කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔයබියකට හේතුව කියන්නම්. ආදරණීය අම්මේ තාත්තේ, අම්බාර විතරක් නෙවෙයි මහනුවර තෙල්දෙණිය විතරක් නෙවෙයි මේ රටේ තුලේ ඉතිහාසය අපිට අත්දකින්න දින දින ජාතිවාදී ගැටුම් වලට ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට අදාළ උදාහරණ ඕන තරම් මේ සමාජය තුල අපිට හම්බෙලා තියෙනවා. ලෝක ඉතිහාසය තුලේ තේර තමයි ලෝක ඉතිහාසය තුලේ අර ඩෙප්ටි හාන්දුර කියලා වගේ හිට්ලර් ඇවිල්ලා දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඝාතනය කරේ ජර්මන් ජාතිය බේරගන්න නෙවෙයි තමන්ගේ බලය තහවුරු කරගන්න බල ඌමනාවට තමයි ඒක කරේ. කැනඩාවෙත් එහෙම වුණා, ඇමරිකාවෙත් එහෙම වුණා, උගන්ඩාවෙත් එහෙම වුණා. අවසානයේදී මොනවද ඉතුරු කරේ? අවසානයේ මොනවද ඉතුරු කරේ? මිනි කඳු ගොඩ ගැහිච්ච අපි රූපවාහිනී නාලිකාවල බැලුවා, මිනිස්සු මැරිලා ඉන්නේවා බැලුවා. අර සිරියාවේ පුංචි ළමයි අතපය නැතුව රසායනික අවිප්‍රහාරයට ලක් වෙලා අතපය බියෙච්ච අපි බොහොම සංවේදීව බලලා නිකන් හිටියා. මොනවද අවසාන ඉතුරු වෙලා තියෙන්නේ? හැමෝම ගණන් කරන්න පටන්ගෙන දැන් තෙල්දෙණිය සිංහල කීයක් මරුණද, තෙල්දෙණිය මුස්ලිම් කීයක් මරුණද, තෙල්දෙණිය හිටපු දෙමළු සිංහලුන්ට සපෝට් කරාද නැද්ද? මේක තමයි අද අහන ප්‍රශ්නේ. අපිට මතකයි මිට අවුරුදු ගානකට කලින් අපි රූපවාහිනි නාලිකා ඉස්සරහා පුල පුලා බලාගෙන හිටියා ප්‍රවෘත්ති යනකල්. මොනවද ඇයියේ එයා පැත්තේ කී දෙනෙක් මැරිලාද? අපිට සතුන්ගේ අපි රකින්න දැම්මා. අනිත් පැත්තේ කී දෙනෙක් මැරිලාද? අපි දුක්ුණා. කවුද අන්තිමට මැරලා හිටියේ? අපි ඔබෙන් එක මේක ප්‍රශ්නයක් අහම මෙයාවට අපි ඇහෙන මානින් ඉස්සර දෙනාගෙන් මොන ජාතියෙන්ද විපදුනේ? මොන ආගමෙන්ද විපදුනේ? මොන ජාතියෙන්ද මොන ආගමෙන්ද විපදුනේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට ජාතිය හම්බුන උපදිනාට පස්සේ, ඔබට ආගම හම්බුන උපදිනාට පස්සේ, ඔබට ඊට කලින් මිනිහෙක් විදියට මේ ලෝකෙ එළියට දාවේද? එහෙනම් මේ මිනිස්සුකම පැත්තට තියලා මේකේ දාදීපු බෙදීම් වලින් අපි බෙදලා ඉන්නවා. එකේ දාගේ ඕමනා වෙලෙන් අපි පාවිච්චි වෙමින් ඉන්නවා. චීන දේව වුණා මියන්මාරේ හරහා දෙල්නලයක් ගහන්න, බටහිර රටවල් වලට ඕමුණා මියන්මාරේ රන්නා කර කොල්ල කන්න. මොකද කරේ? රෝහින්න පස්සේ ගෙනාවා. අදේ පස්සේ අර ජන කොටසකට සීමා කරලා උන්ගේ වැඩේ කරගන්නේ නැත. අපි අහන ප්‍රශ්නයට අපිට උත්තර ඕන. අපි මේ රටේ පාලකයන්ට කියන්නේ ඒවා එකයි. උඹලා සිංහල ජාතිවාදය, මුස්ලිම් ජාතිවාදය, දෙමළ ජාතිවාදය යපුරුවා. මේකට වග කියන්න ඕන වෙන කවුරුත් නෙමෙයි. දැන් අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ඇත්ත ප්‍රශ්නයක් මතුවෙන හැම වෙලාවෙම සිංහල ජාතිවාදය මූලිකුණා, මුස්ලිම් ජාතිවාදය මූලිකුණා, සමීල් ජාතිවාදය මූලිකුණා. ඒ ප්‍රශ්නේ යටපත් කරන්න කටයුතු කරා. ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවය නෙමෙයි. හොඳට හිතලා බලන්න ආදරණීය අම්මේ තාත්තේ, අද දවස් හතකට දාපු හදිසි නීතිය තාම මේ මොහොතේ ක්‍රියාත්මකයි. අර මිලියන්දුන් ටික බලාගෙන ඉන්නේ මොන හදිසි නීතියේ මොන වගන්තිය දාලා හෙට මුන්ට කෙරවනවද කියලා තමයි බලාගෙන ඉන්නේ. සමාජය වෙබඩලිය විතර කරා, අන්තර්ජාල පහසුකම් අවහිර කරා, වෙබඩලිය ප්‍රවෘත්ති බලකරන එක තහනම් කරා. අද දවස් දෙකකට දාපු නීතිය අද ක්‍රියාත්මකයි. එහෙනම් ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? අන්න සමුත්තේගම ගොවීන්ට පහර දුන්නා. සමුත්තේගම ගොවීන්ට පහර දුන්නේ මොන ජාතිකින් ඇවිල්ලාද? වෙන මොකවත් ජාතිකින් ආවේ නැහැ. පොලිස් ජාතිය උඩින් හම්බෙච්ච අනට අනුව තමයි ගැහුවේ. ඔළු පැලෙන්න ගැහුවේ නැද්ද? ඔළු පැලෙන්න ගහව දෙන්නේ නැද්ද? අන්න ගොවියන්ට පහර දුන්නු විදිය. පල්ලේ හැරේ දඹුල්ලේ පල්ලේ හැරේ ගොවියන්ට මොකද උනේ? මීතර මුල්ලේ ජාති ભેදයක් නැතුව මිනිස්සු කුණු කන්නට විරුද්ධව අරගලයක් කරා. රෑවිල්ල ගැහුවේ කවුද? හමුදාව. පොලිසිය ඇවිල්ලා ගැහුවේ. අන්තිමට මොකද උනේ? අන්තිමට මොකද උනේ? මීතර මුල්ලේ මුස්ලිම් මිනිහද කියලා බලන්නේ නැතුව, සිංහල මිනිහද කියලා බලන්නේ නැතුව, දෙමළ මිනිහද කියලා බලන්නේ නැතුව කුණු කන්දට යටවලා මැරෙන්න සිදු වුණා. මේක තමයි ඇත්ත කතාව. අන්න හදනවා නගරේ. අපි කියනවා පොඩ්ඩක් දැන් ඉන්න බලන්න, සිංහල මුස්ලිම් දෙමළ ભેදයක් නැතුව සුන්දරත්වයේ අත්දකපු විවේකයේ අත්දකපු කාළු මුවදොර පිටියට අද මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් අහලා බලන්න.
ඔතර ඉන්න ඒදානිතර සිංහල වෙළෙන්දවත් ඔතර ඉන්න නෑ මුස්ලිම් වෙළෙන්දවත් යන්න නෑ තමිල් වෙළෙන්දවත් ඒදානිතර යන්න වෙනවා ධන කුරේරෝ වරාය නගරේ සැප ගන්නවට පස්සේ අපි අහනවා ජාතිවාදී ප්‍රශ්න කොහෙද තිබ්බේ ජාතිවාදී ප්‍රශ්න කොහෙද තියෙන්නේ ඉතිහාසයේ වුණ තරම් සාක්ෂි දෙල ඉවරයි මේ අතට 83 කලිගුලිය හද උදාහරණේ 83 කලිගුලිය කාට වමනවට අතු වෙච්ච එකක්ද අපි කියනවා 83 කලිගුලිය ඇත්ත කතාව මේ සමස්ත රටක මිනිස්සු දන්නවා එවකට හිටපු බාලකෝ හයෙන් භාග බලයක් තිබ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවලට නීතිය පාවිච්චි කරලා උන්ගේ නීතිය පාවිච්චි කරලා නවත්තන්න ඕනාවක් තිබෙන්නේ එනිසා ඒවා ඉදිරියට යන්න ඉදාරියා සිය ගානක් දහස් ගානක් අමු අමුවේ ඝාතනය වෙනතුරු බලාගෙන හිටියා එකටම 83 එනේ අන්තිමට අපි මිනී ගණන් කරනවා අදත් අපි ගහනවා 83 කීයක් මැරුවද අපේ උන්ද මැරුණ උන්ගේ උන්ද මැරුණ කියලා අපි අහන්නේ අපි අහනවා 83 මිනිස්සු මැරුණ නැද්ද එතකොට සිංහලයා මැරිලා තමිල් මිනිස්සු මැරිලා මුස්ලිම් මිනිස්සු මැරිලා එනම් මිනිස්සු නෙවෙයි අවසානේ මැරිලා තියෙන්නේ මනුස්ස ජීවිත නෙවෙයි අවසානේ මැරිලා තියෙන්නේ අවුරුද්දයක යුද්ධයක් ගැන අපි කතා කරනවා අපි ආඩම්බරේන යුද්ධ දින්න කියලා කිරිබත් කාපු රටක් මේක මහින්ද රාජපක්ෂ රට යුද්ධ දිනවල දුන්න කියලා අද ඡන්ද දෙන රටක් මේක මිනි මරුවට මනුස්සත්වයේ පාවා දීලා බලය දෙන රටක් මේක එහෙනම් හිතලා බලන්න ආදරණීය අම්මේ තාත්තේ අවුරුදු 30කට ආසන්න යුද්ධදී කවුද මැරුණේ ලක්ෂ ගණන් ජීවිත ලක්ෂ ගණන් තරුණ තරුණියෝ තමන්ගේ ජීවිතය මේ මහ පොළොවට එක එකගේ බල උමනාවට දිය කරලා හැරියා ඒක නෙමෙයි තමයි උනේ අදත් ඒ ලක්ෂ ගණන් තරුණ තරුණියන්ගේ ජවය ශක්තිය මනුස්සකම මේ රටට අහිමිලා ඉවරයි කවුද වාසි ගත්තේ මහින්දලා අදත් මහින්දලගේ වේදිකාවල මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඉමල්වීරයන්සලා ගම්මන්තිලගේ බොරු ජාතිවාදී විරෝධය අද තියෙන්නේ කොතනද කියලා හිතලා බලන්න අපි කියනවා මේ අදහා නැවත නැවතත් අත්තරලා බලන්න ලෝකේ වැඩිම ලාභ ගන්න පුළුවන් වෙළඳාම තමයි අවිආයුත වෙළඳාම එහෙනම් ජාතිවාදය කරවිලා තවත් යුද්ධයක් කෙනෙක් වාසිය තියන්නේ කාටද තියන්නේ අවිආයුත වෙළඳට බෙහෙත් ටික විකුණන වාසිය තියන්නේ බෙහෙත් වෙළඳට එහෙනම් අපි කියනවා මේ ප්‍රශ්න හැම එකක් වරගෙන බලන්න ඔව් අපි මීට කලින් කොටුවේ දුම්රිය ස්ථානයේ ඉදිරි පිට ආවේ මොකටද අපි ආව අධ්‍යාපනයේ විකුණනවා කියලා කියන්නේ අපි ආව එකට විරෝධය පළ කරන්න අපි ආව සෞඛ්‍ය විකුණනවා කියලා කියන්නේ අපි ආව අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණනකට අපි විරුද්ධයි සමස්ත ජනතාවගේ අයිතිය නැති වෙනවා කියලා කියන්නේ අපි ආව එතකොට ඒ ජාතිවාදී හිතේ කොහෙද තමන්ගේ ජාතියේ අධ්‍යාපන අයිතිය අහිමිලා තමන්ගේ ජාතියේ සෞඛ්‍ය අයිතිය අහිමිලා කොහෙද හිටියේ මේගොල්ලෝ කවුරුත් ආවේ නැහැ එදා නිෂ්මි සහෝදරය හිටුවා නම් මම මුස්ලිම් ජාතිකයන්ගේ අධ්‍යාපන අයිතිය විතරක් කතා කරනවා කියලා අද මොකක් වෙයිද නිෂ්මි තම සතේකට ගණන් ගත්තේ නෑයිද රංජිතම්ලා හිතුවනම් මම තමිල් ජාතිකයන්ගේ අධ්‍යාපන අයිතිය විතරක් කතා කරනවා කියලා අද මොකක් වෙලා තියෙයිද රංජිතම්ලා තම සතේකට ගණන් ගත්තේ නෑයික උඩගෙන්දර සරණංකර ආන්දරෝ වල්පල රාහුල ආන්දරෝ නිදහස් අධ්‍යාපන පනත ගේන වෙලාවේදී කයක් ගන්න කියලා කිව්වේ සිංහල බෞද්ධ අධ්‍යාපන අයිතිය නැති වෙනවා කියලා නෙවෙයි රටක මිනිස්සුන්ගේ අධ්‍යාපන අයිතිය නැති වෙනවා ඒකට විරුද්ධව හඬ නගපල්ලා කියලා කිව්වේ එදා සරණංකර ආන්දරෝයි වල්පොළ රාහුල ආන්දරෝයි කිව්වනම් සිංහල බෞද්ධ අයිතියක් විතරයි ඒක කියලා අද රටක්කට මොකක් වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න ආදරණීය අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න අපි වාදම් විදියට බෙදලා අපි ජාති විදියට බෙදලා අපි ප්‍රදේශ විදියට බෙදලා අපි වර්ග විදියට බෙදලා අපි ගෝත්‍ර විදියට බෙදලා හැබැයි පාලකයා මොකද වෙලා තියෙන්නේ අදිසි නීතිය ගේන්න කවුරු తిරුදුනාද අපි අහනවා විරුද්ධ එකෙක් ඉන්නෝද පාර්ලිමේන්තුවේ වස්තවාදී වැළැක්වීමේ පනත ගෙනලා මොකද කරේ අද වෙනකල් නිකරුණේ මිනිස්සු අතුරුදහන් වෙච්ච එක මනුස්ස ඝාතන සිද්ධ වෙච්ච එක තමයි උනේ උන්නේ ඔක්කොම අත ඉස්සුවා මහින්ද රාජපක්ෂලා හමුදාවට පොලිස් බලතල දෙද්දී පැය 24 රඳවා ගැනීමේ නියෝගය දීර්ඝ කරද්දී පැය 24 44 කරද්දී කවුද විරුද්ධුනේ එහෙනම් උන්ගේ නීති මර්ධනයට ගෙන උන්ගේ නීති කැද්දී කවුරු කතා කරේ නැ උන් එකතු වෙලා ඒකට අත ඉස්සුවා උන් එකතු වෙලා ඒකට අත ඉස්සුවා අදද අදද කියලා තියෙන එක අන්න
සමුත්තේගම ගොවි සංවිධානය එකතු වෙලා රැස්වීමක් කළවන්න කියන්නේ ඊයේ පෙරේද. සමුත්තේගම පොලිසියෙන් ඇවිල්ලා කියනවා අදිසි නීතිය තියෙන්නේ රැස්වීම තහනම්ය. අන්න අම්බාරේ හාඩි තාක්ෂණ විද්‍යාලයේ සහෝදර සහෝදරියන් එකතු වෙලා අරගලේ විනිවිද වෙලා හිටියා මේ වාස්තුවක් දිනා ගන්න. මොකද කිව්වේ අධිකරණ නියෝගය ආවේ අදිසි නීතිය තියෙනවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අන්න පාවිච්චි වෙන විදිය අදිසි නීතිය ගෙනාවේ තෙල්දෙනිය සමනයටපත් කරන්න. තෙල්දෙනියට සංවිධාවගෙන දැන් මොකද වෙලා තියෙන්නේ? 83 තෝක එලෙසින්ම වුණා. 83 ජාතිවාදී කොළහල අධිකරණ ආණ්ඩුව අපි දෙනවා මේ ඉන්න රනිල් වික්‍රමසිංහලගේ ලැජ්ජ නැති කුපාඩි ආණ්ඩුව තමයි ඒ වැඩේ කරේ. ඒකලා මොකද කරේ? අන්තිමට ප්‍රතිපලයක් විදියට වමේ දේශපාලන පක්ෂ තහනම් කරා, වෘත්තීය සමිති තහනම් කරා, අරගල කරන එක සටන් කරන එක නවත්තපු එක තමයි කරේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ජාතිවාදයත් ප්‍රතිපල ආරම්භ තියෙන්නේ කවුද? එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ අපි ඔබට කියන්න ආපු පණිවිඩය මේක. අපෙන් සමහරව අහනවා විල්පත්තු කපණේකට විරුද්ධ නැද්ද මේවා කිව්ව මහණ ප්‍රශ්න? මඩ කලබුවේ විශ්වවිද්‍යාලයක් හදන්නට විරුද්ධ නැද්ද? අපි අද කියනවා, අපි එදත් කිව්වා, අපි කියනවා ජාති ආගම් ભેද නැහැ ව්‍යාපාරික අරමුණු වලට. ජාති ආගම් ભેද නැහැ ලාභ හොයන්නේ යද්දී. එනිසා ඒක කරන්නේ මඩ කලබුවේද, කලා කපන්නේ විල්පත්තුවේද, පරිසර දූෂණය වෙලා තියෙන්නේ යාපනයේද, මීතර මුල්ලේද, මුතු රාජවලද කියන එක අපිට අදාළ නැහැ. ඒ සියල්ලට එකවන්ව නැගී හිටිය යුතුයි කියලා අපි කියන්නේ. අපි මේ පණිවිඩය ඔබට දෙන්න තමයි ආවේ. එනිසාද විල්පත්තු කපන එක බදු උදින්න ප්‍රශ්නයක් කියලා අතහැරලා දාලා ඉන්නේ. අපි කියනවා කියලා සටන් කරනවා කියලා අපි කියනවා. එනිසා ඔව් අපි දන්නවා
ගමත්කමක්ගානේ ජාතිවාදීන් සංවිධානයමින් ඉන්නවා. මොකටද ඔබේ බඩුමිල පස්ස පාරට ගේන්නද? ඔබ දරුව ගත්්‍යාපන අයිති සම්බඳ පස්ස පාට ගේන්නද? පැල්ලි අර ගොවියන්ට ගාපිකට විරුද්ධවද? රතු පස්සල වැඩිජීමට විරුද්ධවද? මී තරමුල මිනිස්සු අරිච්චට විරුද්ධවද? නෑ, ජාතිවාදය අවුලවලා එක එකා බලයට ගෙන්න උන්ට බලය ඉන්න වැඩ හදන්න සංවිධානය වෙනවා. අපිත් කියනවා මේකට එකඟය විතරක් නෙවෙයි ඉන්නේ, ජාතිවාදයට පක්ෂය විතරක් නෙවෙයි ඉන්නේ, විරුද්ධ කණ්ඩායමුත් මේ රට ඇතුලේ ඉන්නවා කියන කුමල මතක තියාගත්ත තුනයි. එනිසා අපි කියනවා විරෝධය පල කරන නිහඬව ඉන්න එපා. විරෝධය පල කරන්න එක තියන්නේ ඔබ ජාතිවාදයට විරුද්ධ නම්, ඔබ මනුස්සත්වය පිළිගන්නවා නම්, මනුස්සකම අයිති ඉන්දිරා ගැනීම අරගෙන විශ්වාස කරනවා නම් මේ මොහොත නිහඬව සිටිය යුතු මොහොතක් නෙවෙයි. එහෙනම් අපිට සිතේයි එදා 83 මිනි කඳු ගොඩ ගැහුවා වගේ කඩේවලක පේළියට ගිනි තියාගෙන ගියාගේ තවත් යුද සමාජයක ජීවත් වෙන්න අපිට සිද්ධ වෙයි. එනිසා ආදරණීය අම්මේ තාත්තේ, ආදරණීය සහෝදරනි සහෝදරිනි, අපි ඔබේ නිලලව මේ මජර නින්දිත එකිනෙකා මරාගන්න පලස්සන දේශපාලන සංස්කෘතියට විරෝධය බල කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මේ සමාජ සංස්කෘතියට, මේ නින්දිත දුප්පැහි සමාජ සංස්කෘතියට විරෝධය බල කරන්න ඒ වෙනුවෙන් හඬක් නගන්න අවස්ථාව වෙලා වැඩිලා තියෙන්නේ. ඒ වෙලාව ප්‍රයෝජනයට ගන්න කියන කාරණයක් මතක් කරනවා. අවසාන වශයෙන් නන්දා මාලි මහත්මිය ගායනා කරපු ගීතයක පදවල් කීපයක් ඔබට මතක් කරනවා. හිතන්න මේ ගැන නැවත නැවතත් හිතන්න ඔබට බල කරමින් අද දවසේ නිරෝධය අපි අවසන් කරනවා. නිසා අපි නැවත නැවතත් ඔබට කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් පීඩිතයිනි ජාතිවාද මර උගුල. එනිසා ජාතිවාදී මර උගුල පෙරහිය නැගී සිටිමු. සැබෑ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් නැගී සිටිමු, නැගී සිටිමු, නැගී සිටිමු. දිනා ගන්න දේමතයි තලුදුවේ බොලව අයුමි නොරදිනන නිවැරදි මග සොයා බලව. අපේ කුරුළු ලේඛනවලි කතරේ මත නොහෙලා වූ අනුසහනක කුරුළු දලා පලක් වෙදකලා වූ අපි උබලගෙන් අහනවා අනුසහනක කුරුළු දලා පලක් වෙදකලා වූ ජයවේවා, ජයවේවා, ජයවේවා.